අයිබෝන් දෙමළෙන් වාක්‍යයක් කියන මාතෘකාව යටතේ අපි මේ වෙනකොට වාක්‍ය කීපයක් කතා කරගෙන ආවා. ඒ කියන්නේ වීඩියෝස් 16ක් විතර වගේ මේවා කතා කරගෙන ඉතිරෙනවා. ඒ වගේම තවත් වීඩියෝ එකක් අද දවසේ කතා කරන්න හදන්නේ. මේ වාක්‍යයක් අරගෙන මේ වාක්‍ය ව්‍යාකරණ කොටස සාකච්ඡා කරගෙන තමයි ආවේ. අද මේ අපි කතා කරන්න හදන්නේ 17 වෙනි වීඩියෝව. එහෙමනම් අපි යමු වාක්‍ය මොකක්ද කියලා බලන්න. அதோ பாருங்கள் யானை குட்டி ஒன்று. அதோ பாருங்கள் யானை குட்டி ஒன்று. அண்ண பலன் அலிப்பட்டியேக். அதோ பாருங்கள் யானை குட்டி ஒன்று. அண்ண பலன் அலிப்பட்டியேக். தம்மே வாக்கே அதோ பாருங்கள். அதோ அதோ கேல கேனவா அண்ண அற கேன அதாசிங். எத்தக்கோட்ட தென் අන්න කියන පදයට තව භාවිතා වෙනවා අන්ද කියන පදේ. අන්ද. හැබැයි මෙතන මේ යමක් පෙන්වන නිසා අදෝ පාරුංගල් අන්න බලන්න. අන්න. අර කියන අදහස අන්න කියන අදහස අන්ද කියන පදේනොත් ගන්නවා. නමුත් මෙතනට ගැලපෙන්නේ අදෝ කියන පදේ. අදෝ පාරුංගල් පාරුංගල් බලන්න. පාර් කියන ක්‍රියාමූලයට උංගල් කියන ප්‍රත්‍ය එකතු වෙලා පාරුංගල් කියන පදේ හැදිලා තියෙනවා. මේක විධික්‍රියාවක් විධානයක්. අදෝ පාරුංගල් අන්න බලන්න. ඊළඟට තියෙනවා යානෙයි කුට්ටි ඔන්රු. යානෙයි කුට්ටි. යානෙයි කියලා කියන්නේ අලියට කියනවා යානෙයි කියලා. අලියගේ පැටියට කුට්ටි කියලා කියනවා. අලි පැටියට කුට්ටි කියලා කියනවා. මේ සතුන්ගේ පැටව් ගත්තාම මේ පැටව් එක එක සත්තුන්ට අනුව නම් වෙනස් වෙනවා. දැන් එළදෙන වගේ ගත්තොත් එළදෙනගේ පැටියට කන්රු කියලා කියන්නේ. එතකොට පසු කන්රු. එතකොට ඒ වගේම ලේනගේ පැටිය අනිල්. අනිල් ගත්තොත් අනිල් පිල්ලෙයි. ඒ වගේ සත්තුන්ගේ පැටවුන්ට කියන නාම වෙනස් වෙනවා. මෙතන යානේ කුට්ටි අලියගේ පැටියා අලි පැටියා. මේ කුට්ටි කියන පදේ සන්ධි වෙලා තියෙනවා යානෙයි කියන පදයත් එක්කලා. එතකොට මේ කුට්ටි කියන පදයේ මුල් අකුර කයන්නේ ඥාති අක්ෂරයක් නිසා, අල් කයන්නේ ඥාති අක්ෂරයක් නිසා තමයි මේ ඒක අතරට අල් කයන්නක් ඇවිත් තියෙන්නේ. යානෙයි කුට්ටි. මෙතන අල් සයන්නේ, එහෙම නැත්නම් අල් පයන්නේ, එහෙම නැත්නම් අල් තයන්නේ ඥාති අකුරක් තිබ්බනම් ඒ ඥාති අකුරේ ව්‍යඤ්ජන අක්ෂරය මෙතනට ඇවිල්ලා තමයි පද සන්ධි වෙන්නේ. යානෙයි කුට්ටි. ඒක සන්ධි පිළිබඳ පාඩමකින් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඔන්රු කියන පදය. ඔන්රු කියලා කියන්නේ එකක් කියන අදහස. ඔන්රු කියලා කියන්නේ එක. එහෙනම් එකට කියනවා ඔන්රු කියලා. දැන් මෙතන අලි පැටියෙක්. අලි පැටියෙක් කියන්නේ එකක්. එහෙනම් ඉක් කියන අදහස අල් කයන්න ගන්න තමයි, ඒ අල් කයන්නේ අදහස ගන්න තමයි ඔන්රු කියන පදේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට යානෙයි කුට්ටි අලි පැටියෙක්. ඔයාලා මේක මෙහෙම දැකලා ඇති. ඒ වගේම මේක තව විදිහකට ලියන්න පුළුවන්. බහුලව ලියවෙන්නේ මම දැන් මේ කියන්න හදන විදිය. අලි පැටියෙක් කියලා කියනකොට ඔන්රු කියන පදේ වෙනුවට ඔරු කියන පදේ භාවිතා කරනවා. ඔරු කියන පදේ ඔරු. මෙන්න මේ ඔරු කියන පදය අපි ලියන්න ඕන නාම පදේ මුලින් තමයි ලියන්නේ. හැබැයි මේ ඔන්රු කියන පදේ ලියනවා නම් ලියන නාම පදයෙන් පසුවයි ලියන්නේ. ඒකයි යානේ කුට්ටි ඔන්රු කියලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඔරු කියන පදේ ලියනවා නම් මේ නාම පදේ මුලින් තමයි ලියන්න වෙන්නේ. එහෙනම් ඔරු යානේ කුට්ටි. ඔරු යානේ කුට්ටි කියලා තමයි ඔරු කියන පදේ භාවිතා කරනවා නම් ලියන්න වෙන්නේ. මේ විදිහට ඔන්රු කියන පදේ ලියනවා නම් යානෙයි කුට්ටි ඔන්රු කියලා ලියන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ වාක්‍ය හැදිලා තියෙන්නේ. හරි. එහෙමනම් අද දවසේ වීඩියෝව ඔය විදිහට ඉවර වෙනවා. ඒ වගේම මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඔබන් මේ වගේම videos දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් විදිහට හැකි සෑම අවස්ථාවකම මේ විදිහට අපි වාක්‍යයක් අරගෙන සාකච්ඡා කරගෙන යනවා. එහෙමනම් වරක්